රෝහණ විජේවීරෝ මරණ්ඩාපු ඒ ප්‍රශ්න කිරීමල ඉන්න යුදාපුදා විශ්‍රාමිකයොත් අද ජේවිපි කදවුරේ ජේවිපි ස්ටේජ් එකේ ඉන්නේ. යෝජන කතා නැතුව මම මේ කතා කරන හිටියේ. දැන් මේ සමහර අය කතා කරනවා මේ ක්වොලිෆිකේෂන්ස් ගැන, අවබෝධය ගැන. හැම දෙයක්ම ඔළුවේ තියාගෙන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කරුණා කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ගෞරවයෙන් කතා කරන්න ඕනේ. අපිට පුළුවන් අහන්න ඔය විදියටම. ඔව් මනෝ ගැන තුමා ගරු කරනවා මම. මට දන්නේ හැටියට අර්ෂා මන්ත්‍රීතුමා අර මන්ත්‍රීතුමා අපහාස කරන විදියට කතා කරේ නැහැ. ඒතුමා කිව්වේ අද සාක්ෂිය කතා කරනවා කියලා. එච්චරයි. ඒ ඒ ඔත වෙන දෙන්න අරගෙන යන්න බෑ ඒක. නෑ එමනේ ඒ තෝ මගේ සගයා. ඒක මගේ සගේ මට දන්නවා එතුමා. හේතුව ඒක නෑ පොඩ්ඩක් ඉන්න. හේතුව එහෙම කිව්වේ නෑ. ඔබතුමා වෙනතරට විකෘති කරන්න එපා. විකෘති කරන්න එපා. ඒ කියන්නේ එච්චර කියන්නේ විකෘති කරන්න එපා. එතුමා කිව්වේ අදෝතේ කතා කරනවා කියලා එච්චරයි. විකෘති කරන්න එපා. එහෙම කියන්න එපා. ඔබතුමා කතාව කියන්න කමන්නේ. හරි බොහොම ස්තුතියි. විකෘති කරන්න එපා. දොලත් මන්තුන් කතා කරා. ගණේෂන් මන්තුතුමා මම කවදාකවත් ඔබතුමාගේ කතාව වලට බාධා කරන්නේ නෑ. බාධා මෙමය දැන් මේ ඒ ඒ කාරණය මතු කරන්න ඕනේ හර්ෂ මන්තුතුමා. මම දැක්කනේ කීවා. ඉතින් ඒ නිසා මම මගේ කතාව අහන්න බැර නම් මම මගේ විවේචනය දරන්න එතුමා උත්තර දෙන්න ඕන. ඔබතුමාට මම වචනයක් කිව්වේ නැහැ නේ. ඒ සගය හෝ මේ පාර්ලිමේන්තුවේ එකිනෙකාගේ සගය වෙනුවෙන් කතා කරන අවස්ථාවක් නැහැ. මම පැහැදිලිවම කියන්නේ දැන් මම මගේ කතාවේ කතා කරන්නේ මන්ත්‍රීතුමා. මේ මගේ මට ලැබිච්ච කාලය. ඔබතුමා බොහොම වැදගත් මන්ත්‍රීවරයෙක්. මම ඔබතුමා නියෝජනය කරන දමිළ සහෝදරරුන්ගෙන් මේ පාර්ලිමේන්තු රාව මන්ත්‍රීවරේ ඒ මිනිස්සු ගැන මම හැමදාම කතා කරන මන්ත්‍රීවරේ ඔබතුමා විතරේ ගෞරවයෙන් කත්ත කටයුතු කරන්නේ විශේෂයෙන්ම මම කතා කරේ අපි විශේෂයෙන් මේ සමාජය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලඥයන්ට ඇඟිලි දික් කරන වෙලාවක මහාචාර්යවරු උගත් කියලා කියන මිනිස්සු මේ විදියට ඥානීය සම්බන්ධ කාරණාවලින් තමන් විසින් සුවිශේෂීකරණයට ලක් වෙච්ච කාරණාවල්දී අනිකාට ගෞරව කළ යුතු කියන කාරණේ මම මතු කරන්නේ. මටත් පුළුවන් නීතිඥ කෙනෙක්ට නීතිය සම්බන්ධ විවාදයකට කතා කරනකොට ඇයි මේ කොළබලයන් කතා කරන්නේ කියලා කියන්නේ. ඒක වැරදි. ඒ කාරණේ මම මතු කරේ. එතුමා මහත්මෙක් නම් ඒ වැනි කාරණා මතු කරන්න ඕනේ. එතුමා මහාචාර්යවරේ කවුරුත් පිළිගන්න කෙනෙක්. අපටත් පුළුවන් අහන්න කෝ ඔයගොල්ලන්ගේ ඕලල් සහතික කියලා. කෝ ඔයගොල්ලන්ගේ රාජකීය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සහතික කියලා මට අහන්න පුළුවන්. අපි එහෙම අවස්ථාවක්වත් කරන්නේ නැහැ. ඔය පිටරටවල ගිහිල්ලා ඉගෙන ගත්තා නෙමෙයි අපි. අපි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දුකී දුප්පත් ජනතාවගේ බදු මුදල් වලින් අපි ඉගෙනගෙන දෙන්නේ. අපේ දේවාපියන්ට සත පහක් වීදම් කරන්න වෙලා නැහැ. අපි ඔය පිටරටවල උගන්නන්න. අපි සාමාන්‍ය ඕ ලෙවල් පාස් වෙලා එල් එල් පාස් වෙලා විශ්වවිද්‍යාල කියලා ඉගෙනගත්ත මිනිස්සු අපි. ඒ නිසා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා කියන කාර්යය මේ අවස්ථාවේ මම පැහැදිලිව කියන්න කැමතියි. දරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් හරි අපූරු සිද්ධියක් වෙනවා. දැන් මේ හැම වෙලාවෙම ලියුම් යවනවා. දැන් අද දැක්ක අපි ධම්මික පෙරේරා මහත්තයා රට හදන්න විශාල කාර්යයක් කරනවා කියලා ඇවිල්ලා එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි හැමෝටම අපේ පක්ෂයේ සාගර කාර්යවසම් මන්ත්‍රීතුමාව අල්ලගෙන එතුමා අවසන් මොහොත දක්වා මේ ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙනවා කියලා අවසන් මොහොතේ මග ඇරියා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විදිහට තමයි මේ රටේ මේ අපායක් වෙලා තිබ්බ රටේ අර්බුදකාරී වෙලාවේ මේ රටට නායකත්වය දෙන්න මැදිහත් වෙන්න කියලා විපක්ෂයට කියපු වෙලාවේ විපක්ෂය මග ඇරලා ගියා. ඒක තමයි ඇත්ත. දැන් අද අපේ කෝට්ටේ මන්ත්‍රීතුමා ආර්ෂ මන්ත්‍රීතුමා බොහොම වේගෙන් උද්වේගයෙන් කතා කරා ඒ එතුමාගේ ට්වීට් ගැන. ඉතින් ඒක තමයි ඇත්ත. ඒ ට්වීට් වල කිව්වේ ඒ තිබ අර්බුදය. ඒ අර්බුදයට මුහුණ දෙන්න එයාට හැකියාවක් තිබෙන්නේ නැහැ. දැන් කතා කරනවා මේ ටැක්ස් එකතු කරනවා ගැන. මම අහන්නේ ඒක කාරණේ මට ලොකු දැනුමක් නැහැ. හැබැයි අපිට තේනවා වැඩි කර එකතු කරනවා අඩු කරනවා අපිට තේරෙනවා නේ නියෝජ්‍ය කතානායකතුමා. දැන් මුලින්ම චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ආපු ගමන් ටැක්ස් වැට් එක අඩු කරා කියලා. ඒක වැරදි කියන ගමන් කියනවා මේ වැට් එක වැඩි කිරීම තුළ විශාල වශයෙන් මිනිස්සුන්ට පීඩනයක් ඇති වෙනවා කියලා. මට කියන්න මේක ඇත්ත මොකද්ද? වැට් එක අඩු කරනකොට ඒක වැරදි කියනවා. වැට් එක වැඩි කළා ප්‍රශ්න විසඳන හදනකොට කියනවා මේ විදිහට වැට් ගෙවුවම වැරදි කියලා. ඒක නිසා ඒක තමයි නියෝජ්‍ය කතානායකතුමා අපි කරපු නිවැරදිම දේ. අපි මේ අර්බුදකාරී තත්ත්වය තුළ මේ පහුගිය වසර දෙක තුළ අර්බුදය තුළ තිබ්බ අවාසි සහගත අදේශපාලනික තීන්දුවලට අපි නායකත්වය දුන්නා. දැන් ටැක්ස් ඇයිඩෙන්ටිෆිකේෂන් නම් එකක් ගැන කතා කරා. බදු ගෙවන නොගෙවන ගැන අය ගැන කතා කරා. මට අද වගේ මතකයි අපේ අවශ්‍යතාවය ඇතුළු පහුගිය අවුරුද්දේ මුදල් ඇමතුමා සීමලාපිට ඇමතුමා වඩා විස්තරව ප්‍රකාශ කරයි. ටැක්ස් ඇයිඩෙන්ටිෆිකේෂන් නම් එක අපි අනිවාර්ය කළා
සෑම වෙලාවකම මේක සාමාන්‍ය ඉදිරි ක්‍රියාවලිට යනකොට මේ බදු දැල තුළ මේ අය හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගේන්න අපි උත්සාහ කරා. මට අද වගේ මතකයි ඔය කිරියල්ල මන්ත්‍රීතුමා උතරම ඇවිල්ලා කතා කරලා කිව්වා අපේ මේ තරුණයෝව දන්නේ තරුණයන්ව පීඩනයට ලක් කරනවා, ෆෝම් පුරවන්න බෑ. මේ මොනවද මේ? අපි අතරත් කම්පා වෙනවා, අපි අතරත් ප්‍රශ්න සහගත වෙලා තිනවා අපිටත්. ඇයි මේ නිවැරදි තීන්දුව తీරන ගනිද්දී මේක ආපස්සට හරවන්න මේ විපක්ෂය උත්සාහ කරන්නේ? ඒ විපක්ෂය උත්සාහ කරන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අපි කවුරුත් දන්නවා මේ අග්‍රාමාත්‍ය ධූරය මේ පාර්ලිමේන්තුව අපි විපක්ෂයක් ඉන්නකොට විපක්ෂයට ආරාධනා කරාම ඒක පිළිගත්තේ නැහැ. කොන්දේසි 26 හැබැයි එකට ප්‍රධානම හේතුව තමයි මේ අර්බුදේ හමුවේ නායකත්වය දීලා මේක කරන්න පුළුවන්කමක් කියලා විශ්වාසයක් කාටවත් තිබෙන්නේ නැහැ. මෙවැනි දැන් පේයි ටැක්ස් එක ගැන කතා කරනවා, පේයි ටැක්ස් එක අඩු කරන එක ගැන කතා කරනවා. ඒ තීන්දුව අධේශපාලනික තීන්දුවක්. වසර ගණනාවකට පූර්වයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු තුල තමයි කියලා තිබේ පේයි ටැක්ස් එක කපන්න ඕනේ කියලා. හැබැයි කවුරුත් ඒ දේශපාලන තීන්දුව ගත්තේ නැහැ. අපි ඒකට නායකත්වය දුන්නා. වැට්ටක වැඩි කරලා වැට්ටක වැඩි කරනවා අපි නායකත්වය දුන්නා. ටැක්ස් ඇඩ්ඩිෆිකේෂන් නම් එක සඳහුලා දීපු වෙලාවේ ඒකට අපි නායකත්වය දුන්නා. පේයි ටැක්ස් එක සම්බන්ධයෙන් ගත්තාම අපි නායකත්වය දුන්නා. ඉතින් මෙවැනි අධේශපාලන තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ කෂේරුකාවක් තියෙන නායකයෙකුට විතරයි, කණ්ඩායමකට විතරයි. දැන් අපිට ගිහිල්ලා අපේ ඡන්දයක් එන වෙලාවක මේ කාරණා කියන්න බෑ. පේයි ටැක්ස් එක කැපර මිනිස්සු අපිත් එක්ක තරහින් ඉන්නේ. හැබැයි එයාට දැන් අවබෝධයක් තියෙනවා. එයා දන්නවා මේ රට යම් දාතුරු ස්ථාවර ආවට පස්සේ මේ පේයි ටැක්ස් එක ප්‍රසන්තේජ් එකට අඩු වෙනවා. ඒක කරනවා. හැබැයි අපි ඒ පවතින தත්ත්වය තුළ ඒ අර්බුදයට මුහුණ දෙන්නේ නැතුව මේ සුරංගනා කතා කිය ඉඳලා සුරංගනා ලෝකමවල අපිට මේ தත්ත්වෙට ඉතාමත් ඉක්මනින් ඇතුළු වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. හැබැයි අද අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා මේ තਿੱත් බෙහෙත් බීලා මේ අධේශපාලක තීන්දුව අරගෙන නිවැරදිව මේ ආර්ථික අර්බුදෙන් ගොඩේ එක දිසා තමයි ලෝක ප්‍රජාව කවුරුත් කියන්නේ මේ தত্ত্বය. මේ தত্ত্বය අපි ගොඩ ගිහිලා දිනවා කියලා කවුරුත් කියනවා. දැන් අපේ മന്ത്രിතුමා කෝට්ටේ മന്ത്രിතුමා කියනවා සුවසැරිය කරේ එතුමා. හැබැයි ඒ පහුගේ යහපාලන ආණ්ඩුව කාලේ නරක වැඩක් කරනවා නම් ඒක ජනාධිපතිතුමා. අපි කවුරුත් දන්නවා රණල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මුදල් ඇමතුමත් එක්ක කතා කරලා අගමැතුමත් එක්ක කතා කරලා එහෙම තමයි මේක ගත්තේ. එතුමා හර්ෂ මන්ත්‍රීතුමා ඒ වෙලාවේ රාජ්‍ය ඇමති. දැන් එතුමා එක එතුමා ගොඩට දා ගන්න හදනවා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ එතකොට කොහොමද දැන් මේ රණල් වික්‍රමසිංහ මැතිතුමාට ඇයි මට ප්‍රශ්නයක් හිටින මට තියෙන අවංකව මට තියෙන ගැටලුවක් ඇයි රණල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අර්බුදකාරී තත්ත්වය තුළ පෙන්නපු නායකත්වය ඇයි ඔය මහාචාර්යරෝ ආචාර්යරෝ ඉදදී යහපාල ආණ්ඩුව කාලේ ඒ නායකත්වය ප්‍රකට කරන්න බැරි වුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒක ගැටලුවක්. අද මං හිතන්නේ අපි ආණ්ඩුවක් හැදීරිට තරුණ කණ්ඩායමක් අලුත් විදින කණ්ඩායමක් දේශපාලනේ පසගලා විවිධ පක්ෂවල කණ්ඩායම එකතු වෙලා අද මේ රට නිවැරදිව ඉස්සරහට යනවා. ගරු නියෝජ්‍ය කතායතුමනි පහුගිය අවදි තිබ්බේ අපිට රාජ්‍ය සේවකයන්ට මාසික වැටුප එකවර ගෙවීමට හැකියාවක් තියෙනවද නැද්ද කියලා අපිට විශාල ගැටලුවක් තිබ්බේ. අපි එකවර එක වෙලාවක යෝජනා වෙනවා රාජ්‍ය සේවකයන්ට වාර දෙකවකදී මේ මුදල් ගෙවනවා කියලා. එහෙම තත්ත්වයක් තිබ්බේ. හැබැයි අද වෙනකොට එකී තත්ත්වය මගහැරලා අපි ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙලා රටක් හැටියට ඉස්සරහට යනවා. දැන් මේ කතා කරනවා මේ IMF එකේ වගන්ති ගැන, IMF එකේ කොන්දේසි ගැන. මට ප්‍රශ්න කරන්න තියෙන්නේ ඔය කියන කාරණා බියක් සැකක් නැතුව තමන්ට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කළා ඔක ඉෂ්ට කරගන්න තිබ්බනි, කතා කරන්න තිබ්බනි. හැබැයි කවදාකවත් ඔබතුමන්ලා විපක්ෂයට දිගින් දිගටම හැම වෙලාවෙම කිව්වේ IMF එකේ පළවෙනි වාරේ කියලා ලැබෙන්නේ, IMF එකේ දෙවෙනි වාරේ කියලා ලැබෙන්නේ, මේ ණය ප්‍රතිගෝත කිරීම වැඩපිළිවෙල අපිට සාර්ථක කරගන්න හම්බෙන්නේ. එහෙම තමයි ප්‍රකාශ කරේ. දැන් තමන්ට අත ගහන්න බැරි වෙච්ච මල් වට්ටියට අත ගහන නොලැබීමේ දුක තුළ අද කලබල වෙලා අද බොහොම වේගයෙන් අද බොහොම දෝෂ දර්ශනයට ලක් කරන ආණ්ඩුව කියන කාරණේ මහා පැහැදිලිව කියන්න ඕනේ. මේ தත්වය තුළ රටක් අපි පැහැදිලිව
මේ වර්තමාන තත්ත්වය තුළ අපිට මේ පවතින ස්ථාවර රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒක තමයි ව්‍යුත්. ඒ සඳහා විශාල වශයෙන් අපි රටක් හැටියට ජනතාවට තීන්දුව తీරන ගන්නකොට කල්පනාකාරී වෙන්න ඕනේ කරුණු යෝජක තමයි. ඒකුණ මොකද හේතුව? මේ පවතින ස්ථායීතාවයේ රටක් තිබෙ නැත්තම් එදා අද අපිට පැහැදිලිව පේන්න තියෙනවා ලංකාව තුල ඉන්න බෑ කියලා විදේශ රටවලට ගිය බංග්ලාදේශයට ගිය අද අයට අද විශාල ගැටලුවක් වෙලා තියෙනවා බංග්ලාදේශයේ තත්ත්වය සම්බන්ධයෙන්. මම හිතන්නේ එදා සජිත් ප්‍රේමදාස මහත්මයාව කිසියම්ම කෙනෙක් මේ විදිහම මේ පාලනේ රනිල් වික්‍රමසිංහත්තුමා මේ පාලනේ ගන්න ක්‍රමය ගන්න නැතුව හිටියානම් අපි දකින්නේ තවත් බංග්ලාදේශයක් තමයි අපේ ශ්‍රී ලංකාව වෙන්නේ. ඒනම් කිසිම කෙනෙක් පාලනේ බාරගන්නේ නැහැ. හැම කෙනාම කොන්දේසි දානවා. හැම දෙනාම අහනවා ගෝඨාභය මහත්තයා කොයිලාද යන්නේ කියලා. හැම දෙනාම එක එක විදිහේ කාරණා මතු කරනවා. හැබැයි අවසානයේ මොකද වෙන්නේ? හමුදා පාලනයකට රට නතු වෙන එක. ඒ නිසා විශේෂයෙන් මම පැහැදිලිව කියන්න ඕනේ ගරුබන්තෝ මිනිත්තු 3ක් කාලයක් තියෙනවා. සුදීනි ඔජක තනත් ගුණේ මේ තත්ත්වය තුල රටේ ස්ථාවරව රට ඉස්සරහට යන්නේ එක සිදුවීතුමයි. ඒ ස්ථාවර ප්‍රයත්නත් තුල තමයි අපි මේ ආදේශපාලනික තීන්දුව తీරන අරගෙන ඉදිරියට ගිහිල්ලා අද රට මේ විනුවිට ලෝක ප්‍රජාව පවා පැසසුමක් ලක් කරන මේ ණය උගුල් තුල ඉස්සරහට මේ ආර්ථික අගාධෙන් අපි ඉස්සරහට අවිලා තියෙනවා. වඩා ප්‍රශස්ත අංග ගණිතයත් එක්ක කතාවක් කරනවට වඩා ජනතාවට තේරෙන කතාවක් තමයි මම කරු නියෝජක කතාවතුමනි කරේ. මොකද හේතුව මට තියෙන ප්‍රාමාණික දැනුමත් එක්ක ජනතාවට දැනෙන්න එදා තිබ්බ තත්ත්වය සහ අද දින තත්ත්වය ගැන තමයි මම විශේෂයෙන් ප්‍රකාශ කළේ. කරු නියෝජක කතාවතුමනි මම ඊයේ මේක පාර්ලිමේන්තුවේ කතා කරා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. මම මේ ඩේලි මිර පුවත්පතේ ඊයේ පුවත්පතේ අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා මම විදේශ සංචාරවලට ගියේ ඒ ඉන්දියාවේ සහ චීනයේ ඒ රටවල් වල අනුග්‍රහකත්වයෙන් කියලා. මම අහන්නේ එක දෙයයි. අවුරුදු වරණාවක් තිස්සේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ සම්බන්ධයෙන් කරුණු කාරණා දේශනා කරලා මේ රටේ අහිංසක පුරවැසියෝ දහස් ගණනක් මැරෙන්න බිලි දීලා ඊට පස්සේ ජාතික සම්පත් දේශී සම්පත් විනාශ කරලා මේ රටේ ආයෝජකයන්ට මේ රට එපා කරපු ඒ සියලුම තත්ත්වයන් නිර්මාණය කළා. මම අහන්න කැමති යම් රෙදි ඇදගෙනද ඉන්දියානු රජයේ ආධාර අරගෙන ඉන්දියාවේ සංචාරක නීතියේ කාර්යයේ මම ජනතා විමුක්තිගමුවේ හිටපු කෘෂිකර්ම මහත්මයා අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් මම අහන්න කැමති. ඒකම අද NPP එකයි ජනතා විමුක්තිගමුණයි දෙපැත්ත කඹා දිනවා. මොකද NPP එකට තේරෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රය තුළ ප්ලෑන් B එක ක්‍රියාත්මක කරන්න යන්නේ. ප්ලෑන් A එක තමයි මේ අය විශ්වාස කරනවා විශාල බහුතර බලයක් තුළ මේ අයට බලය ලබා ගන්න පුළුවන් කියලා. නියෝජ්‍ය කතානායකතුමනි 1971 එකෙත් එහෙම විශ්වාස කරා. 1971 එකේ එහෙම විශ්වාස කළා විජේවීර පෙරදුනාට පස්සේ ආයුධ අතට අරගෙන මේ අය ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ 1987 ඒ මැතිවරණයත් ඒ විදිහම ඒ අය විශ්වාස කරා එයාට ජයග්‍රහණ ලැබෙයි කියලා. ඊට පස්සේ 89 මේ කාලේ නැවත පොලිසිය වලට ගහලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ගහලා වැට්ටුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාරත් ඒ විදිහේ විශ්වාසයක් තියෙනවා. මේ අය අරදින්නේ හමුදා කුමන්ත්‍රණයකට. එදා 1983 මේ අය තමන්ගේ JVP හිතවාදී දරුව යුද හමුදාවට ඇතුල් කරා. අද ඔය විශ්‍රාමිකයෝ හැටියට එළියට ඇවිල්ලා JVP කඳවුරේ ඉන්න කීප දෙනා ඒ අයගේ දරුවෝ කියලා අපිට විශේෂ සැකයක් තියෙනවා. මොකද හේතුව? රෝහණ විජේවීරව මරන්න ආපු ඒ ප්‍රශ්න කිරීම වල ඉන්න යුද හමුදා විශ්‍රාමිකයෝ අද JVP කඳවුරේ JVP ස්ටේජ් එකේ ඉන්නේ. ඒ නිසා වෙන්දාට වැඩිය අන්තරායකරත්වය වැඩි වෙන්දර වැඩිය බයලක තත්ත්වය වැඩි. එදා හමුදාවේ පොලිසියේ සහයෝගයක් තිබ්බේ නැහැ. ඡන්දෙන් පස්සේ ඡන්දය පෙරදුනාට පස්සේ බලය අල්ලන ක්‍රියාවලියට එහෙම සහයෝගයක් තිබ්බේ නැහැ. මොකද හේතුව? අවසන් කරනවා මේක පැහැදිලි කළා. මොකද හේතුව? එදා පුළුවන් තරම් මැරුවේ මේ රටේ පොලිසිය සහ හමුදාවේ ජනතාව. ඒ නිසා කරු නියෝජක දාතුනේ මෙවරත් සිද්ධ කරන්න හදන්නේ ඔය කියන කාරණය. මෙවරත් සුද්ධ කරන්න හදන්නේ ඔය කියන විදියට හමුදා කුමන්ත්‍රණය තුළ බලය ගන්න පැසිස්වාදී ක්‍රමවේදයකට යන්න කියන කාරණය මතක් කරමින් මම නිය අනුරාභ බොහොමත්ම ස්තුතියි. භවෙන් සිටිය ඔබතුමාට. You're watching the Life Traveler Channel.